නිර්මල ආකාශය නැමැති විල අලංකාර කළ අන්ධකාර සමෝහය නැමැති සෙවල බුදිනට කර දික් කළ රාජහංසයෙක් මෙන් සරත් සඳ ටිකෙන් ටික දිස්විය. දැන් මේ කුසු කුමාරයාට ඕන වෙනවා කල ගත වෙනකොට එයා අගබිසෝ කරගත්ත විසුණුවස් දකින්න බලන්න කතා කරා. එදේ නොඑක් නොඑක් මේ උපක්‍රම යොදනවා. එක සැරයක් ඇත්තලට එකගෙන යනවා කුමාරිකාව. ඇත්තලේදී මේවා එහෙන් දෙන්න දකින්න කියලා. දැන් පබාවතී දුටු සැනින් ඇත්තලේ ඉන්න කුස තනපතකින් පබාවතීට පහර දෙනවා. ඒ පහර දෙන්නේ ආදරයේ සීමාව තුල. ඒත් ආදරයේ වැඩිකම නිසා ඒ ආදරය ප්‍රකාශ කරන්න ඒ මාධ්‍ය අගොඩ පරිවර්තනය කරගත්තා. ඒ වෙලාව තරුණ විදිහට බනිනවා. එතකොට දැන් මේ විදිහ දිගටම ගිහිල්ලා අන්තිමට මට එපා. මිකෝර එපා කියලා යනවා. අවුරුද්දක් පළවෙනි දරුවා හමු වන තුරු ඔවුනොවුන් දවල් කාලේ හමු වන්නේ නේ. එනේ මේ කුල සිරිතට ගරු කරමින් ඇයි කටයුතු කරන්න යමු වෙනවා. හැබැයි ඊළඟට අපි දකිනවා දඩබ්බර චරිතයක්. කාන්ත මේ තරුන් තරුණියක් තුල තිබිච්ච තියෙන මේ දඩබ්බරකම මේ තරුණිය තුල තිබුණා. ඒ නිසා තමයි මේ සියලුම දෙනා උපදෙස් දෙනවා යන්න එපා. මේ කුස කුසාවතී පුරේ දාලා යන්න එපා. එහෙම කිය තමන්ගේ සාධි තමන් තීරණයක් ගන්නවා. මේ යෞවනයේ තියෙන දඩබ්බරකම ඔළුවේ තියාගෙන ඔව් මේ රජ මාලිගාව හැරදා තමන් ගෙදරට එනවා. වනේ ලතාවන් නැති කළ අංකුර සහිත පත්‍ර කෙහෙලින් වැසී ගියේ විරහෙහි කාන්තාවන් දුන් අකුරු සහිත පත්‍ර කඳුලින් තෙමී ගියේ. පබාවතිය කුස හැරදා යන්නත් බලපාන මූලික සාධකයක් තියෙනවා. පබාවතිය බලාපොරොත්තු වෙච්ච රූපය කුසගේ තුලේ දැක්කේනේ. දැන් ඒතර ප්‍රේමය අපිට ප්‍රශ්නයක් මෙතන තියෙනවා. ඇත්තටම ප්‍රේමය මෝදු වන්නේ ප්‍රේමය විස්තරණය වෙන්නේ විකාශනය වෙන්නේ රූපයේ පසුබිම් කොටගෙන. ඒතර ප්‍රේමය රූපයත් එක්ක බැඳෙනවා නම් පබාවතිය කුස රජතුමා හැරදා යන්නේ. මෙන්න මේ ප්‍රේමයට රූපයත් බලපෑමක් කරනවා. ඊළඟට හැබැයි පබාවතියගේ ආදරය ප්‍රේමය ගොඩනැගුණේ භෞතික සාධකයක් එක්ක. විශේෂයෙන්ම කාන්තාවන්ගේ ප්‍රේමය ළඟ මේ භෞතික සාධක අනියමාර්ථයෙන් බලපෑමක් සිද්ධ කරන බවක් මේ ජාතක කතා කරුවා කියා සිටින උසයදර්. ඒ වගේම කුස පබාවතියගේ මේ ආදරය පතාගෙන මහා දෙවන්ත කැපකිරීමක් කරනවා. මෙතන මේ කුස චරිතයෙන් අපට එකක් පේනවා. එකක් මිනිහෙක් කිසියම් ආකාරයකින් කෙනෙකුට බැඳුනයින් පස්සේ ආදරෙන් බැඳුනට පස්සේ ඒකෙදි මිනිස්සු මුලා වෙනවා. බන්ධ වෙනවා. දැන් පබාවතී නිර්දෝෂ චරිතයක් විදිහට කුස දකින්න කවි සිළුමිනේ එක්තැනක මෙන්න මේ වගේ ප්‍රකාශයක් කියනවා. රතට රත දියෙම් කොපොල් තලයේ බිඳියෙම් තනහස මුස කලෙම් නිදසුම්ලු ඈ නුගියට එයා ගියාට ඇය වැරදි නෑ. ඇය වැරදි නැත්තේ මමයි ඇයට පීඩා කළේ. ඇයගේ මේ ලස්සන දෙකම් මුල් වලට මම පීඩා කළා. ඇයගේ ලස්සන පියයුරු වලට මම පීඩා කළා. ඇයගේ මුහුණට මම යම් යම් පීඩා කළා. මෙන්න මේ වරද නිසා තමයි කුස හැරදා පබාවතී යන්නේ නැති කියලා පබ කුස රජතුමා හිතනවා. ඒ අවස්ථාවේ මානසික වශයෙන් ප්‍රබල ලෙස කම්පණයට පත්වන කුසගේ වැළපීම විලාපය සන්තාපය ශෝකය කම්පාව විප්‍රලංග සුංගාරය දනවන විදියට නිරූපණය වෙනවා. ඒ වගේම කුස රජ්ජුරුව පබාවතිය සොයාගෙන ඒ නුවරට යනවා. රජ මාලිගාවේ බැල මෙහෙවරකම් කරනවා. තමන් දඹදිව් තලයේම රජබවත්ත රජකමට වඩා එයාට ඕන කරනවා මේ කුමාරිකාව දිනා ගන්න. හැබැයි
මේක කුස චරිතයෙන් තව දෙයක් එක දෙයක් පේනවා කුස රජුරට මහ පුදුම අදිෂ්ඨානයක් තිබුණා මම කොහොම හරි පබාගේ හිත දිනා ගන්න ඒ ඒ වෙනුවෙන් කරන්න බැරි පරිත්‍යාගයක් මේ වෙල් දෙනියෝ විටි පුරා තනිවම සී පද කියා තනිව හිටිය කින්නරා ලය දදුරුව මිය ගියා කනකේ කිනිය අඳන්නේ නැ ඇහි කඳුළු නැති නිසා ඇහි කඳුළු නැති නිසා හංසයන් කෝලන් මාරුතේ ඕලුනි චන්ද්‍රයා නිලුපුලනි තෙපි අය අය දෙවලෙන් දුර්වල වූ මා හට කර්කශවන්ත සාර්ථක විවාහ ජීවිතයක් ගැන කතා කරනකොට කියනවා ඒකට සුදුසුකම් හතරක් තියෙන්න ඕන කියලා සද්ධා සීල ඡාග පඤ්ඤා මෙතන ශ්‍රද්ධා කියලා කියන්නේ මෙතන ස්වාමියා බිරිඳ කෙරෙහි දැඩි විශ්වාසයක් ඇති කර ගැනීම බිරිඳ ස්වාමියා කෙරෙහි දැඩි විශ්වාසයක් ඇති කර ගැනීම දෙන්න බැඳීම ශ්‍රද්ධා අදහනවා ස්වාමියා බිරිඳ අදහනවා බිරිඳ ස්වාමියා අදහනවා ඊට වඩා කෙනෙක් ලෝකේ නැහැ ඒ වගේම දැඩි ශික්ෂණයක් අවශ්‍යයි දෙන්නට දෙන්නගේම දැඩි සීල කියන්නේ ශික්ෂණය අයින් වචනෙන් සිතින් දැඩි ශික්ෂණයක් අවශ්‍යයි සාර්ථක ජී ගමනකට යන්න ඡාග කියලා කියන්නේ පරිත්‍යාග. ඒ කියන්නේ ස්වාමීකුට තමන්ගේ බිරිඳ වෙනුවෙන් මේ ලෝකේ කරන්න බැරි පරිත්‍යාගයක් නැහැ. ඒ වෙනුවෙන් මම මෙතන කරන්නේ රාජ්‍ය පරිත්‍යාග කරන රාජ්‍ය අතාරින. රජ සැපේ අතාරිනවා. මේ කරුවෙක් වෙලා කම් කරුවෙක් වෙලා අරක් කැමියෙක් වෙලා අස්සියෝ බලා ගන්න මිනිහෙක් වෙලා අලි බලා ගන්න මිනිහෙක් වෙලා සියල්ලම කරන්නේ එයා ඕනෑම දෙයක් පරිත්‍යාග කරන සූදානම් කියන බා. එහි එක් අවස්ථාවක් වසුන් කද අරගෙන යන මොහොතේ කුස වසුන් කදත් සමග බිම වැටෙනවා. පබාවති හිතන්නේ කුස මලා කියලා. හිතේ තිබුණ හැඟීම් සියල්ල එළියට එන්නේ කුස මලා කියන හැඟීමත් එක්ක. කුස රජුරුවන්ගේ හිස සිය උකුලේ තියාගෙන ඇය වැළපෙන වැළපිල්ල පබාවතිගේ වැළපොම මනරම් විදිහට මූලාශ්‍ර ග්‍රන්ථවල කවි පොත්වල කවුසිලුමිනෙහි දක්වන බොහෝ කාලයක සිට ආ පුරුදු ගුණ නොදක්වමු මිනිස් ගුණද නොදක්වමු දුක කියා විදි වෙහෙසද නොදක්වමු ජීවිතේ රැකගන්නා ආකාරයේ පමණක් ගන්නෙමු කුස මේ ආකාරයට ප්‍රභාවතියගේ නිවසට ගිහිල්ලා බොහොම පහත් විදියට තමන්ගේ අර පෞරුසත්වයේ දියකර හරිද්දී ප්‍රභාවතියට ඔහුගේ ආදරය දැනෙන්නේ නැහැ ඒ දැනෙන්නේ නැති සීමාව ඇතුලේ ඔහු ඇය ඔහුට නොයෙකුත් නිඳා අපහාස කරන්න පටන් ගන්නවා හැබැයි මේ පැමිණලා ඉන්නේ කුස කියන එක ප්‍රභාවතිය සැබ හොඳටම දන්නවා ඒ සීමාව ඇතුලේ අවසානයේ කුසගේ මේ ප්‍රේමයේ වෙනුවෙන් ඔහු මෙහෙම කැපකිරීම කරන වෙලාවේදී වටපිටාවේ රජවරුන්ට ප්‍රභාවතිය තමන්ගේ රාජමාලිගාට ආවා කියලා ආරංචියක් ආවා ආරංචියක් ආපු වෙලාවේ දැන් ප්‍රභාවතිය රූමත්ම චරිතයක් මේ රූමත් චරිතය නිසා අනිත් රජවරු ඇයට විවාහ යෝජනා ගිය දැන් වටේ රාජධානි හතක් තිබ්බා මේ රාජධානි හතේ රජවරු තමන්ට විවාහ කර දෙන්න දෙන ලෙස ඇරයුම් කරනවා ඇරයුම් කරන වෙලාවේ දැන් පිය රජතුමා කල්පනා කරනවා දැන් එහෙම නොකළොත් දුන්නේ නැතුනොත් යුද ප්‍රකාශ කරනවා දැන් යුද ප්‍රකාශ කරොත් බැරි වෙලාවත් අපි පරාජය පතුනොත් ඒකෙන් පීඩාවට පත් වෙන්න වෙන්නේ මේ මදු රජතුමාටනේ ඔහු තීරණයක් ගන්න උඹ නිසා තමයි මේ හැම දෙයක්ම මේ ප්‍රශ්නයකට මුමුල උඹ හත් අඩකට කඩපනවා උඹ හතකට කපනවා
හතකට කපලා ඒ රජවරුන්ට දෙනවා. කුසට පබාවති කැමති වෙන්නේ සත් රජවරුන්ගේ ඉල්ලීම නිසා පබාවතිගේ සිරුර සත් කඩකට කඩා කෑලිවලට කපා ඒ රජවරුන්ගේට දෙන්නට ඔක්කාක රජුරුවන් තීරණයගත් අවස්ථාවේ පබාවති මරණය පිළිබඳ ඇති කරගත් බිය නිසාය කියන එකයි ජාතක පොතේ දක්වන්නේ කුස පබා අවසාන ප්‍රේම හමුව දැන් කුසනේ තමන්ගේ සැබෑ පෙම්වතා සැබෑ විවාහක පුරුෂයා ඔහු ළඟට ගිහිල්ලා කියනවා මෙන්න මේ වගේ ප්‍රශ්නයක් දැන් ඔබ මේකට මැදිහත් නුනු අනිවාර්යයෙන්ම තාත්තා මාව ඝාතනය කරන ඒ නිසා පබාවතිය දැන් අර ප්‍රතික්ෂේප කරන කුස තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයේ මත නැවතත් එකතු කරගත්තනේ දැන් ඊළඟට කියනවා විස් කියන්නේ කුමරිය ඔබ බය වෙන්න එපා ඒ රජවරුන්ට එන්න කියන මම ඔවුන් සමග යුද කරන්න ඒකට බය වෙන්න දෙයා ඊළඟට පබාවතිය තාත්තට ගිහිලා කියනවා මේ දැන් ඉන්නේ කුස්සියේ ඉන්නේ කුස රජතුමා කුස්සින කුස රජතුමා ඊළඟට මදු රජතුමා බොහොම කම්පාවට පත් වෙනවා තමන්ගෙන් වෙච්ච වැරදි වලට සමාවය දෙනවා දැන් බලන්න අපිට ඉතාම වැදගත් වෙන්නේ මේ සීමාව තුළ කුස රජතුමාගේ මේ ක්‍රියාකලාපයත් ඊළඟට පබාවතිය කුමරියගේ ක්‍රියාකලාපයත් පමණයි මේ ප්‍රේමය සම්බන්ධව මහා දෙවන්ත විවරණයක් මේ තුළ කියා සිටිනවා දැන් කුසගේ ප්‍රේමය ආධ්‍යාත්මිකයි කුස රූපයට ලිංගත උනාට වඩා අපි මුලින්ම අර සඳහන් කරපු විදියට තමා වරදක් කළා නම් එයට ඒ වරද නිසා තමයි එයා හැරදා ගියේ කුස හිතන්නේ මගේ රූපේ විරූපී ස්වરૂපේ නිසා තමයි ඔහු එය මාව හැරදා ගියේ කියලා ඒ නිසා ඔහු පබාවතියේ වරද සමා කරගන්න යන්නේ හැබැයි පබාවතිය හිතන්නේ රූපයට ආදරය කරන්න ඊළඟට පබාවතියගේ ආදරේ හරි අවස්ථාවාදී නෙවෙයිද පබාවතියගේ ආදරේ අවස්ථාවාදී නිසා නෙවෙයිද තමන් ව්‍යසනයේට කරදරයටපත් වෙච්ච වෙලාවේ කුස ළඟට ගිහිල්ලා මේ වගේ ඇරයුමක් කර සිටින් පබාවතියින් ගලවා ගන්නට හැකියාව ශක්තිය ආඥා චක්‍රය තියෙන්නේ කුසට විතරයි කුස රජුරවන්ට විතරයි ඒ කුස රජුරුව සියලු රටවල් වල අග්‍ර රජු නිසා පබාවති මේ මොහොතේ කල්පනා කරනවා ප්‍රේමයද ජීවිතයද කියලා ජීවිතය රැක ගැනීම පිණිස දැන් කල යුත්තේ කුසට කැමති වීම මිස අනිකක් නොවන බව පබාවති හිතනවා ජාතක පොතේ කියන්නේ එහෙමයි දැන් තාත්තා හත්තරකට හත් කඩකට කපනවා කියපු වෙලාවේ පබාවතිය කුසට මේ ප්‍රවෘත්තිය ගිහින් කියන්නේ ඔහුගෙන් අපේක්ෂාවක් බලන ඔහුගෙන් යම් උපකාරයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයිද ඒ උපකාරය ඇතුලේ බොහොම ලස්සනට කතා කරන්නේ ආදරය ළඟ පබාවතියගේ ආදරය හරි ආත්මార్థකාමීව විසඳුනා කියන සාධකේ නෙවෙයිද තමන්ට අවශ්‍ය වෙනකොට ලං කරගන්නත් තමාට එපා වෙනකොට ප්‍රතික්ෂේප කරන්නත් පබාවතියගේ සිත යොමු වුණා එසේනම් පබාවතියගේ ආදරය චංචලයි නොවේද